අයිබන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා. විල්පත්තුව වෙනුවෙන් එක වචනයක් හරි කතා කරපු කෙනෙක් නේද ඔබ? සමාජ මාධ්‍ය ඇතුලේ හැමෝම සංස්කාරකවරු වෙලා ඒ වගේම තමයි එතනින් එහා ගියාම කඩපිලේ කොතන කතා කරත් විල්පත්තුව වෙනුවෙන් වචනයක් හරි කතා කරපු කෙනෙක් වෙන්නේ නැති ඔබ. විල්පත්තුව කපනවා. එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳ පියවරක් ගන්නෙ නැහැ. මේ වගේ කතා නිරන්තරයෙන් කාල සීමාවක් තිස්සේ අපි ඇහුවා. හැබැයි අද විල්පත්තුව හිමි වෙලා තියෙන්නේ රට රකින්න ජාතියට. ඒ අනුව අද දවසේදී හමුදාව විල්පත්තුව යලි වගා කරන තැන ඉන්නවා. ඒ නිසා අපි හිතුවා මේ කරන සත්කර්තව්‍ය වෙනුවෙන් ජාතික රූපවාහිනිය විදිහට අපි ඊට අදාළ වුණු කර්තව්‍ය කොහොමද සිද්ධ වෙන්නේ, මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන දේ පිළිබඳ රට දැනුවත් කළ යුතුයි කියලා. ජනාධිපතිතුමත් පහුගිය කාලවකවානුව පුරාම ප්‍රකාශ කරපු කාරණය තමයි වන විනාශයේ බොහෝම ශීඝ්‍රයෙන් රට ඇතුලේ සිද්ධ වෙනවා කියන කාරණේ. මේ වෙද්දි 16, 17, 18 මේ වගේ තැනකටම ලංකාවේ කැලෑ ටික කැපිලා ඉවරයි. ඒ නිසා මේ විල්පත්තුවේ කරන උතුම් කර්තව්‍ය අදට වැඩිය බලපාන්න හෙට වෙනුවෙන්. හෙට ඔබේ දරුවා වෙනුවෙන් මේ විල්පත්තුවේ හරහා කරන කර්තව්‍ය, අද වෙද්දි යුද හමුදාව මූලික වෙලා කරන කර්තව්‍ය බලපාන්නේ අනාගතයේ වෙනුවෙන්. ඒ නිසා මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් මේ පැයක කාලය අපි වෙන් කරන්න හිතුව අද දවසේදී මොම ගෞරවයෙන් උතු අපි ආරාධනා කළා. මේ විල්පත්තු අනවගාවේ මූලිකය වෙලා කටයුතු කරන තුරුලිය වෙනුවෙන් අපි ව්‍යාපෘතිය දියත් කරන 542 බලසේනාධිපති කර්නල් රවි හේරත්. අයිබුවන් බොහොම ගෞරවයෙන් පිළිගන්න. අයිබුවන් සුබදසන. හොඳයි. අපි මුලින්ම කතාව පටන් ගත්තොත් මේ විල්පත්තුවම විතරක් නෙමෙයි ලංකාවේ සමස්ත වන විනාශය මේ වෙද්දි බොහොම දරුණු විදිහට සිද්ධ වෙලා තියෙනවා. එවැනි තැනකදී යුද හමුදාව මේකට මූලික වෙන්නේ කොහොමද? ඇයි මෙහෙම දෙයකට යුද හමුදාව ප්‍රවේශ වෙන්න හිතුවේ? මම හිතනවා මේ අවස්ථාවේදී මම පොඩි ප්‍රවේශයක් ගත්තොත් හොඳයි කියලා මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මම මේකෙදි ගෙනහැර දක්වන්න කැමතියි අපේ රටේ මූලික වශයෙන් දත යුතු දත්තයන් සම්බන්ධව. අපේ රටේ ඉස්සල්ලාම නැත්තම් ඉස්සල්ලාම මේ වන සංගණනයක් සිදුවෙලා තියෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේ. ඒ ඉතා ඇත අතීතයේ 1882 වර්ෂයේ. 1882 වර්ෂයේ මේ වන සංගණනයේදී ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 82% ප්‍රමාණයක් ප්‍රාථමික වනයක් තිබිලා තියෙනවා කියලා. 82% ලංකාවේ වනාවරණය තිබුණා. තිබිලා තියෙනවා. ඒ වෙනකොට කරපු ප්‍රථම ජන සංගණනයත් වෙලා තියෙන 1881 වර්ෂයේ. එතකොට ඒ වෙනකොට තිබ්බ ජනගහණය තමයි 127ක විතර ජන ගහනයක් තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ. මේ වන ප්‍රමාණය 1951 වෙනකොට සාමාන්‍යයෙන් 49% දක්වා අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම ජනගහන අනුපාතය 80% පමණ වැඩි වෙලා තියෙනවා. ඒ ඊට අමතරව 2012 අන්තිමට කරපු වන ඝනත්ව පරීක්ෂණයේදී සහ ජනගහන සංගණනයේදී මෙයාලා තියෙනවා අපිට මේ වෙනකොට රටේ තියෙන්නේ 16.5% විතර වන ගහනය. ඊට අමතරව අපේ ජනගහන අනුපාතය වැඩි වෙලා තියෙනවා 2,30,00,000 දක්වා. එතකොට මේ කාල සීමාව අපි ගත්තොත් ඒ සම්පූර්ණ කාල සීමාව අවුරුදු 137ක විතර කාල පරාසය. මේ කාල පරාසය තුළදී 65%කින් රටේ වන ඝනත්වය අඩු වෙලා තියෙනවා. ඒට සමානුපාතිකව ඉතා විශාල වේගයකින් ජනගහනය වැඩි වෙලා තියෙනවා. අපි හොයලා බැලුවොත් ඇයි මෙහෙම වෙන්න හේතුව, මේ 65%කින් ජන වන ව්‍යාප්තිය අඩු වෙන්න හේතුව මොකද කියලා බැලුවොත් ඉංග්‍රීසි පාලන සමය ගත්තොත් 1882 ඉඳලා 1948 වෙනකල් කාල සීමාව තුළදී අපි ඔක්කොම දන්න කරුණක් තමයි වන ගහනේ අඩු වෙන හේතු වෙන්න පුළුවන් පළවෙනි දේ අපිට හිතන්න පුළුවන් දේ තමයි වෙළඳ බෝක ආර්ථිකය සඳහා රටේ විශාල ප්‍රදේශයක් තේ වගාවට, පොල් වගාවට, කෝපි වගාවට, ඊට අමතරව රබර් වගාවට වගේ දේවල් වලට යොමු කරා. ඒකෙන් අපේ වන ඝනත්වය අඩු වුණා. එතනින් පස්සේ අපි නිදහස ලැබුවට පස්සේ මේ දක්වා කාල සීමාව තුළදී විශේෂයෙන්ම නාගරීකරණය, ඉතා විශාල සංවර්ධන ව්‍යාපෘති, අධිවේග මාර්ග ඉදිරි කිරීම, අන්න ඒ කරුණු කාරණා හේතු කොටගෙන රටේ වන ඝනත්වය විශේෂයෙන්ම ඉතා වේගෙන් අඩු වෙලා තියෙනවා. මේකට හොඳම උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙනවා ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය 2010 වර්ෂයේ. අපේ රට නම් කරලා තියෙනවා
ඒගොල්ලොන්ගේ දත්තයන් අනුව ලෝකෙ හතරවෙනි රට ශීඝ්‍ර වන විනාශයක් සිදු වෙන විදිහට කියලා. මේ හැම දෙයක් ගැනම කරුණු සැලකිල්ලට අරගෙන තමයි වත්මන් යුද හමුදාපති 2018 අගෝස්තු මාසෙ 23 වෙනිදා තුරුලිය වෙනුවෙන් අපි කියන වන ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ඒක ආරම්භ කරේ කඩවත ඉඳලා මාතරට දිවෙන අධිවේගී මාර්ගයේ දෙපස වන වගා ව්‍යාපෘතියක් ආරම්භලා. ඒකේ ඉදිරි පියවරක් විදිහට තමයි දෙවන අදියර විදිහට තමයි විල්පත්තුවට අපි යන්නේ මේ වන ව්‍යාපෘතිය නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතිය අරගෙන. හොඳයි. විල්පත්තුවට දැන් තියෙන විල්පත්තුව දෙන්න පුළුවන් ආරක්ෂිතම පිරිස අතරේ ඒක තමයි අපිට තියෙන විශ්වාසනීයම සහතිකය. විල්පත්තුව කැපෙනවා කියලා මේ කොළඹ ඉඳලා වෙන තැන්වල ඉඳලා අපි නිරන්තරයෙන් කතා කළා. සමාජ මාධ්‍ය ඇතුලේ පෙත් සම්මත් සංකරා මේ වගේ දැවැන්ත වැඩපිළිවෙලක් විල්පත්තුව සුරක්ෂිත කරන්න ගියාම අද හිතට සතුටු වෙන්න පුළුවන්. විල්පත්තුව රකින්න පුළුවන්. විල්පත්තුව රැකෙන ඉතාමත්ම විශ්වාසනීයම පාර්ශවය අතරේ තමයි මේ වෙලාවේ විල්පත්තුව තියෙන්නේ. අපි විල්පත්තුව වන වගා ව්‍යාපෘතියට ආවොත් එහෙම කොහොමද එතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? කොහොමද ඔබතුමාලා එතෙන්ට යන්නේ? ඇත්තටම විල්පත්තුව තෝරගන්න පළවෙනි හේතුව තමයි අපේ රටේ දශකයක විතර කාල සීමාවක් තුළදී හැමෝම කතා කරපු මාතෘකාවක් මේක. හැමෝම කතා කරා. නමුත් මේ වෙලා තියෙන වන විනාශය ඇයි වෙලා තියෙන්නේ? හේතුව මොකක්ද කියන කවුරුත් හොයලා බැලුවේ නැහැ. ඒ වගේම ඊට අමතරව ඒකට ගත යුතු ක්‍රියාමාර්ගයක්, ඒ වන විනාශය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් අරන් තිබෙත් නැහැ. ඒක සැලකිල්ලට අරගෙන තමයි වත්මන් යුද හමුදාපතිතුමත් වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමත් 54 වන සේනාංකයේ සේනාංක අධිපතිතුමත් එකතු වෙලා මේ ව්‍යාපෘතිය දියත් කරා. එතකොට මං ඒකේ දත්තයන් ගෙනහැර දැක්වුවොත් සාමාන්‍ය අවසන් දශකයේ තුලදී අක්කර 2100ක විතර ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක විල්පත්තුව පරිවාර වනයේ භූමි ප්‍රමාණයක් එලිපෙහෙලි වෙලා තියෙනවා. අක්කර 2100 හෙක්ටයාර් වශයෙන් ගත්තොත් 8.5. කොයි කාලවක වන ඉඳලද? සාමාන්‍යයෙන් 2010 වර්ෂයත් මේ වර්තමානයේ වෙනකොට, ඒ කියන්නේ 2019 වර්ෂයත් වෙනවා. අවුරුදු 9ක් ඇතුලේ 2100ක් අක්කර විනාශ වෙලා තියෙනවා. මෙතනදී එක තර්කයක් ගෙනාවා. මේක පැහැදිලිවම ජනතාවට අයිති වෙලා තිබුණු ඉඩම්. ජනතාව මෙතන ඉවත් වෙලා තිබිච්ච දේවල්. මේවා තිබුණේ ගම්මාන, මෙතන තිබුණේ ජනාවාස. ඒ තර්කයේ සත්‍යයක් තියෙනවා. ඒකේ යම් තාක් දුරට පොඩි සත්‍යක් තියෙනවා. නැත්නම් නැහැ. මොකද අපි මුණ දුන්න අවුරුදු 30ක යුද්ධය ගැන අපේ රටේ සෑම කෙනෙක්ම දැනුවත්. ඒ කාල සීමාව තුළදී මේ ප්‍රදේශවල පදිංචි, විශේෂයෙන් මරිච්ච කඩ්ඩි සිලාවතට ප්‍රදේශවල පදිංචිලා හිටපු මුස්ලිම් ජනතාව අවතන් වෙලා තියෙනවා. ඒ අවතන් වෙච්ච ජනතාව ඒ කාලේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අවතන් වෙලා පුත්තලමට, කල්පිටියට, වෙනත් ප්‍රදේශවලට නැත්නම් ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච කට්ටිය අපි 1000ක් කියලා හිතුවොත් අවුරුදු 25කට පස්සේ නැත්නම් 30කට පස්සේ අපිට අනුමාන කරන්න පුළුවන් ඒක 5 ගුණයකින් වැඩි වෙච්ච ජනගහනයක් මේ ප්‍රදේශයට එන්න ඕන කියලා. නමුත් අපි හැබෙහෙන් ගිහිල්ලා බැලුවොත් මේ ප්‍රදේශය අපිට එහෙම හොයාගත හැකි, සාක්ෂාත් කර හැකි දත්තයන් නැහැ මේ ප්‍රදේශයේ. නමුත් මන් දන්නා විදිහට ප්‍රදේශයේ බාරව සිටින නිලධාරියා විදිහට මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්න සෑම මුස්ලිම් ජනතාවම ශ්‍රී ලාංකිකයන්. ඒගොල්ලෝ ඔක්කොම අවතන් කඳවුරවල ඉඳලා පුත්තලම, කල්පිටිය, ඊට පස්සේ ඉන්දියාවේ ඒ වගේ ස්ථානවල අවතන් කඳවුරවල ඉඳලා තමයි නැවත මේ ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙන්නේ. හොඳයි. දැන් එතකොට සම්පූර්ණ පදිංචි කරුවන් යලි පැමිණලා තියෙනවද? එහෙම පදිංචි වෙලා තියෙනවද? එහෙම නිවාස පිරින්න ඉතිරිලා තියෙනවද? කොහොමද ඒ පැත්තේ දැන් ජනවාස බිහි වෙලා තියෙනවද? ඔව්. මේ අපි දන්නා තරමින් ජනවාස 15ක් පමණ ඉදි වෙලා තියෙනවා. මොදරගම් ආරු ඉඳලා මුරුන්කන් දක්වා තියෙන B403 මාර්ගයේ දිගේ. ඒ B403 මාර්ගය කියලා කිව්වේ පුත්තලම, මන්නාරම යාකරන මූදුබඩ ගමන් මාර්ගය. ඒ මාර්ගයේ දිගේ දෙපස ජනවාස 15ක් වගේ ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම නිවාස 2500කට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් ඉදි වෙලා තියෙනවා. ජනගහනය මේ වෙනකොට 6500-7000 අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. හරි. මේ සියලු දේ තියෙනකොට දැන් වන වගා ව්‍යාපෘතිය දියත් කරන්න කොයි ප්‍රදේශයේද? අපි මෙන්න මේ වගේ දෙයක් අපි මේකට අපි මෙන්න මේ වගේ උත්සාහයක යෙදුණා මේ ප්‍රදේශ තෝරා ගැනීමේදී. විශේෂයෙන්ම අපි මූලිකව තෝරාගත්ත ස්ථාන හතරක්. පළවෙනි ස්ථානය තමයි මරිච්ච කඩ්ඩි, දෙවෙනි ස්ථානය තමයි හුනේෂ් නගර,
තුන්වෙනි ස්ථානයේ තමයි සීනාත් නගර් අනිත් ස්ථානයේ තමයි පාලසෝදි කණ්ඩල් අපි මේක තෝරගන්න හේතුව තමයි විශේෂයෙන්ම මේ ජනවාස ඉදි කරන්න කලින් මේ ජනවාස වලට වෙන් කරපු භූමිය මන්නාරම දිසාලේකම් යටතට පත් කරලා නීතියානුකූලව ඒ අනුසාරයෙන් තමයි නීතියානුකූල භාවයකින් යුක්තව තමයි මේ ජනවාස ඉදි කරලා තියෙන්නේ. එතකොට මේ ස්ථාන හතර තෝරගන්න ප්‍රධාන හේතුව වුණේ මේ ස්ථාන හතර තියෙන ප්‍රදේශයේ කිසිම නිවාසයක් හෝ ගොඩනැගිල්ලක් ඉති වෙලා තිබෙන්නේ නැහැ. එතකොට අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් මන්නාරම දිසාලේකම් තුමාටත් කතා කරලා මේ ප්‍රදේශයේ නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරලා මේක නැවත වන වගාවට සුදුසු භූමියක් විදිහට තෝරාගෙන තමයි මේ භූමි හතර අපි මූලිකව වන වගාව සඳහා යොදාගත්තේ. හොඳයි. මේ ප්‍රදේශය ගත්තහම ප්‍රදේශය බොහොම ශුෂ්ක කාලගුණයක් තියෙන බොහොම වියලි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශ. වන වගා ව්‍යාපෘති ඇතුළට ගිහින් අපි කතා කළොත් මොන විදිහේ වෘක්ෂයන්ද වගා කරන්නේ කොහොමද දැන් එහි වෙන තත්ත්වය එහි ප්‍රගතිය කොහොමද කියලා පැහැදිලි කරමු. ඔබ කිව්වා වගේම මේ ප්‍රදේශය අපි පොඩි කාලෙත් ඉගෙන ගන්නවා ශුෂ්ක කලාපය කියලා අපේ රටේ තියෙන. එතකොට මේ උෂ්ණත්වය ඉතා අධිකයි. ඉතා අධික හුලං කාලයක් තියෙනවා. අපේ රටේ ගත්තොත් මොසම් දෙකක් තියෙනවා වැසි මොසම් දෙකක් තියෙනවා. නමුත් මෙහෙට බලපාන එක වැසි මොසමයි. ඒකත් තියෙන්නේ ඔක්තෝබර් මාසේ අගභාගයේ ඉඳලා ජනවාරි මාසේ ඊළඟ අවුරුද්ද ජනවාරි මාසේ මැද වෙනකල්. ඒකත් නියතයක් විදිහට නෑ. උදාහරණ ගත්තොත් අන්තිම අවුරුදු හතරටම හරියට මෝසම ක්‍රියාත්මක වෙලා නෑ. එතකොට මේ ප්‍රදේශයට අවශ්‍ය වෙන භෝග මොනවාද කියලා හැවුවොත් නැත්තම් මොනවාද පැල වර්ග කියලා හැවුවොත් අපි ඒ ගැන නිරීක්ෂණයක යෙදුනොත් අපිට කියන්න පුළුවන් වියලි කලාපයට වගා කළ හැකි බුරුත පලු දං මී කොහොඹ එතකොට දිවුල් වැනි ශාක මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන්. දැනට අපි පාවිච්චි කරලා තියෙනෙත් මේ වගේ ශාක. දැන් මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් වගා කරලා තියෙනවද? මං කිව්වා අර ප්‍රදේශ හතරේ පළවෙනි ප්‍රදේශයේ ගත්තොත් මරිච්ච කට්ටි කියන ප්‍රදේශේ ඒ හරියට තියෙන අක්කර 8ක විතර භූමි ප්‍රමාණයක් අපි පාවිච්චි කරලා තියෙනවා මේ ප්‍රදේශේ. මේ ප්‍රදේශය පළ 2000ක් විතර අපි මේ වෙනකොට වගා කරලා තියෙනවා. ඊළඟට හුනේෂ් නගර කියන ඊළඟ ප්‍රදේශයේ අක්කර සාමාන්‍යයෙන් 2ක විතර ප්‍රදේශයක් තියෙන. මෙතන පළ 1000ක විතර ප්‍රමාණයක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව සීනත් නගර කියන ප්‍රදේශයේ තමයි විශාලම ඒරියා එක අපිට නැත්තම් භූමිය අපිට හම්බ වෙලා තියෙන්නේ. එතන තියෙනවා අක්කර 46.5ක වගේ ප්‍රමාණයක්. අනිත් තැන තමයි පාලසෝති කණ්ඩල. එතන තියෙන අක්කර 3යි. මේ සම්පූර්ණ ප්‍රදේශ හතනම ගත්තාම අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට පැල 8000ක වගේ ප්‍රමාණයක් පැල කරලා තියෙනවා. අර මේ දර්ශකය ඔබ දකින්න මේ ජයරූපත් එක්කම කතා කළොත් එහෙම සමස්තය අක්කර 59.5ක් ඔය කියන ප්‍රදේශ භූමිය ඔක්කොගෙම එකතුව මේ වෙද්දි 49.5ක් වමන වගා කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මේක පුළුවන් කර්තව්‍යයක් නෙමෙයි. මේක ලොකු ආශ්චර්යයක් එකතකට බොහොම කැලේ කපන්න හරිම ලේසි. අප වවන් යනකොට තමයි තියෙන ඒකේ අමාරුව තේරෙන්නේ. උදාහමදාව කොයිතරම් දැවැන්ත පරිශ්‍රමයක් මෙතනදී දරනවද කියන දේ බොහොම පැහැදිලිව පේන්නේ. මේ තරම් ශුෂ්ක දේශගුණයක්, මේ තරම් වියලි කාලගුණයක් පවතින වෙලාවකදී මේකට වතුර හොයාගන්නේ කොහොමද? මේ පැලාපව ජීවත් කරවන්නේ කොහොමද? මේ කියන කාර්යවේදී උන් දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරනවා. ඇත්තටම මේ දේවල් වලට වතුර සපයා ගැනීම, මේ පැල රෝපණය කිරීම, මේ වෙනුවෙන් කොහොමද ශ්‍රමය යොදවන්නේ සහ අවශ්‍ය සම්පත් සපයගන්නේ? මේ වර්තමානය වෙනකොට අපි ඇත්තටම විශේෂයෙන්ම මුහුණ දෙලා තියෙන ලොකුම අභියෝගය තමයි මේ පැල ඉදිරියට නඩත්තු කරන එක. මේක නඩත්තු කරන්න අපිට තියෙන ලොකුම අභියෝගය තමයි පැලේ හිටෙව්වට. හිටවන්න අපිට අපේ බටපිරිස් දාලා කරන්න පුළුවන්. මේ සඳහා අපිට 22 වන ගජබාර රෙජිමේන්තුවත් 15 වන ගමුණු හේවා බලහැනියත් බල බටපිරිස් විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙනවා. ඒක පැලයක් ඉන්දෙව්වට පස්සේ, පැල කරාට පස්සේ මේක සෑහෙන කාලයක් අපි දන්නා තරමින් විශේෂඥයන් පවසන ආකාරයට අවුරුදු 5ක පමණ කාලයක් මේ පැලය රැක බලා ගත යුතුයි. එතකොට මේකට අවශ්‍ය වෙන මූලිකම අවශ්‍යතාවය තමයි වතුර. මේ ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය, දේශගුණික තත්ත්වය ගැන මම ඉස්සරහ පොඩි මෙතන කලින් පොඩි විග්‍රහයක් යෙදුණා. ඒ නිසාවෙන්ම වතුර මේ පැල සඳහා ලබා ගැනීම
පළවෙනම ප්‍රශ්නය වෙලා තියෙන අපට. ලොකුම අභියෝගේ ඒක්. දැනට වර්තමානයේ සිදුවෙන්නේ අපේ බටපිරිස් බෞසර් මාර්ගයෙන් වතුර මේ ස්ථානවලට ගෙනල්ලා අතින් මේ පැළවලට වතුර දානවා. උදේ සහ සවස දවසට දෙපාරක් දානවා. පැළ 8000කට වතුර දානවා කියන්නේ ඇත්තම කියනවා නම් ඉතා බරෑරුම් දැඩි වෙහෙසකාරී ක්‍රියාදාමයක්. මේක තමයි අපිට තියෙන පළවෙනි අභියෝගය. දෙවැනි අභියෝගය තමයි මේ ප්‍රදේශයේ විශේෂම වනසතුන් ගහන ප්‍රදේශය. ඊට අමතරව ප්‍රදේශවාසීන් විසින් පවත්වාගෙන යන ගව රංචු, එළු රංචු වගේ දේවල් ගොඩක් වෙලාවට නිදහසේ ඉන්නේ. එතකොට මේ වනසත්තු සහ මේ සිරුපාවන් ගොඩක් වෙලාවට මේ පැළවලට වතුර දාලා අපි හොඳට නඩත්තු කරන නිසා ඒක හොඳ ආහාරයක් වුණා. මේගොල්ලෝ මේක පාවිච්චි කරනවා. මේකෙමුත් ඒ ප්‍රශ්නෙත් මිදෙන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ හැම භූමියක් වටාවටම වැටක් ඉදිරි කරන්න. නැත්තම් අපිට හැම වෙලාවෙම වෙනවා බටපිරිස් යොදවලා ඒ ස්ථානීය මුර යොදවලා. දැන් අර 542 වෙනි බලසේනාධිපති විදිහට ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කරනවට අමතරව පැල ටික රකින්නත් වෙලා තියෙනවා. වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් ඒක ඇත්තටම ප්‍රදේශ ආරක්ෂාව බාරව තමයි අපේ මූලික රාජකාරිය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කරන එක. ඊට අමතරව ලැබිලා තියෙන රාජකාරිය තමයි මේ පැල නඩත්තු කරන එක සහ පැල නැවත වගා කරන එක. දැන් සමහරව හිතන්න පුළුවන් හමුදාව වගා කරනවා අපි පැල ගිහින් දුන්නා නම් හරි මේ වගා කරන එකට උදව්වක් විදිහට. ඇත්තටම පැල ඕනේද? මූලිකව අපිට පැල වල අවශ්‍යතාවයක් තිබ්බා මේ ව්‍යාපෘති පටන් ගද්දි. ඒ මේ මාසේ 18 වෙනිදා තමයි යුද හමුදා ප්‍රතිතුමා ඇවිල්ලා එතන සංකේතවත් කරලා පැල ව්‍යාපෘති පටන් ගන්නවා කියලා මේ ව්‍යාපෘති පටන් ගත්තේ. ඒ වෙනකොට අපිට පැල වල අත්‍යවශ්‍යතාවයක් තිබ්බා. නමුත් මේ වෙනකොට අපි පැල 8000ක් මේ ඔබ දකින්නෙත් යුද හමුදා ප්‍රතිතුමාගේ ඒ අභිනව ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාව. මං ඉස්සලා කිව්වා වගේ අපිට අවශ්‍ය වෙලා තිබ්බා මේ අවස්ථාව වෙනකොට පැල වල විශේෂ ප්‍රමාණයක් අවශ්‍ය කරන පැල ප්‍රමාණයෙන් අපිට ඉතා විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මගේ බල ප්‍රදේශයේ තියෙන කල්ලාරු කියන කඳවුරත් සිලාවතර කියන කඳවුරෙත් 542 බලසේනාව තියෙන මාතොට්ටම් කියන කඳවුරෙත් මේ වෙනකොට පැල 35000ක විතර සංචිතයක් අපි නඩත්තු කරගෙන යනවා. ඇත්තම කියනවනේ ඒක පැල තවානම්. ඒ පැල තවානත් අපි නඩත්තු කරන්න ඉතා විශාල ශ්‍රම ශක්තියක් යොදවන්න ඕන. ඒ අනුව දැනට අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ පැලවලට වඩා මේ භූමි ප්‍රදේශ ආරක්ෂා කරගන්නත් මේකට ජලය සම්පාදනය කිරීමටත් අවශ්‍ය කරන අනිකුත් බඩු බාහිරාදිය. හොඳයි. කවුරු හරි කෙනෙක් උදව් කරන්න හිතනවා නම්, කවුරු හරි කෙනෙක් මේ කාර්යවලට දායක වෙන්න ඕනි කියලා හිතනවා නම්, ආයතනයක් විදිහට යම් ආකාරයක කණ්ඩායමක් විදිහට එකතු වෙන්න තියෙනවා නම් එහෙම අවස්ථාවක් තියෙනවද? ඔව්, අනිවාර්යම අවස්ථාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අතරම මේ ව්‍යාපෘති පටන් ගන්නකොට අපි මේ ප්‍රදේශයේ ඉන්න සිවිල් ජනතාව සෑහෙන්න අපි මේකට යොදව ගත්තා. මේ දකුණ රූපරාමු තුලත් ඔබට පේන්න පුළුවන් සමාරම්භක අවස්ථාවට පවා මේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජනතාවත් දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් සහභාගී වුණා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශවලින් මෙහෙට ආපු සිවිල් ජනතාව විවිධ සංවිධාන අපිත් එක්ක එකට අත්වල බැඳගත්තා. ඒ කාල සීමාවේදී ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා අපිට ද්‍රව්‍යමය වශයෙන් සහ මුල්‍යමය වශයෙන් මේ සඳහා ආධාර උපකාර කරන්න. හොඳයි. දැන් මේ වනවගා ව්‍යාපෘතිය යුද හමුදාව මූලික වී මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මිට සහයෝගය දක්වන තවත් පාර්ශ්වයන් ඉන්නවා. ඔබටත් මේකට උදව් වෙන්න පුළුවන්. මේ සියලු දේ හරහා අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ විනාශ වෙලා තියෙන දැවැන්ත භූමි ප්‍රමාණයක් යලි වගා කිරීම. මේ වෙනකොට සමස්තයක් විදිහට බොහොමයක් අවසන් කරගෙන යනවා. ඒ වගේම මේවා රකින්න ඕනේ. මේ වගේ කාර්යයන් රැසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සාමාන්‍ය හමුදා කඳවුරු පවත්වාගෙන ගියාම උතුරේ වුණත් කතා කළේ උතුරේ හමුදා කඳවුරු තියෙනවා මේ වයින් කරන්නේ කොහොමද කියලා. හැබැයි මේ පාස්කුරුද ප්‍රහාරයේ බෝම්බ පිපිරුවගෙන් පස්සේ උතුරේ ජනතාවම ආපහු වතාවක් හමුදා කඳවුරු තියෙන්න ඕනේ කියලා ඉල්ලීමක් තිබුණා. ඒ නිසා හමුදාව ඉන්නවා කියන්නේ හිතට හයියක් ඒ ප්‍රදේශයේ. නැගෙනහිර ප්‍රදේශයේ දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක හමුදාව ඉන්නවා කියන එකේ ජනතාවට අස්වැසිල්ලක්. හැබැයි අපි දන්නවා සමහර දේශපාලඥින් මූලික වෙලා කතා කරපු තැන් තිබුණා හමුදා කඳවුරු තියෙනවා මේවා කවද්දායින් කරන්න කියලා. දැන් ඔබතුමන්ලටත් ඒ ප්‍රශ්නේ ඊද ඉස්සරහට. මෙතන වනවගා ව්‍යාපෘති අධ්‍යයත් කරනවා කවදද හමුදාව මේ විල්පත්තුවෙන් යන්නේ, හමුදාව මේක දිගටම ඉන්න ඕනේද, මොකද මේකට කරන්නේ ඉස්සරහට? ඇත්තම කියනවා නම් මම මේ බලසේනාවට බලසේනාධිපති විදිහට ගිහලා වැඩ බාරගත්තේ 2018 වර්ෂයේ
අප්‍රේල් මාසේ 12 වෙනිදා. එදා ඉඳලා අද දක්වා විශේෂයෙන්ම සීලාවතුර මරිච්චකඩ්ඩි කොණ්ඩංචි ඔය ප්‍රදේශයත් ඊට අමතරව මුරුන්කන් පරයන්කුලම් උයිලංකුලම් වගේ ප්‍රදේශات මේ ප්‍රදේශ ඔක්කොම ගත්තාම මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම අපේ රටේ ඉන්න ඕන ඉන්න ශ්‍රී ලාංකික වැසියන්ගේ සම්පූර්ණ සංයුතයක් මෙතන තියෙනවා සිංහල වැසියන් දෙමළ වැසියන් මුස්ලිම් වැසියන් ඊට අමතරව ආගම් වර්ග ගත්තොත් බුද්ධාගම හින්දු ආගම ඉස්ලාම් ආගම ඊට පස්සේ ක්‍රිස්තියානි ආගම අදාන ජන කොට්ටාෂ වල වලින් පරිපූර්ණ වූ ප්‍රදේශයක් මේ ප්‍රදේශය මම නිවැරදි මම මෙහෙම කිව්වොත් මේ වෙලාවට අපිට ඇත්තම කියනවා නම් විවිධ වූ පුද්ගලයන් විවිධ මතපදා අතර මේ සම්බන්ධව පළ කරත් කිසිම අවස්ථාවක කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ ප්‍රදේශයේ ජීවත් වෙන හමුදාව මෙතනින් යන්න ඕන නැත්නම් හමුදාව අපිට අවශ්‍ය නැහැ කියන වචනය කියනවා අපිට ඇහිලා නැහැ ඒ වගේම මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ 21 වෙනිදාෙන් පස්සේ අපි ගොඩාක් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තා මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම මේ ප්‍රදේශයට වෙනත් ප්‍රදේශ වලින් කට්ටිය ඇවිල්ලා ඉන්නවද වෙනත් අකටයුතුකම් ක්‍රියාකාරකම් සිදු වෙනවද කියලා නිරීක්ෂණය කරන්න ඒ අවස්ථාවකදීවත් කිසිම කෙනෙක් අපිට විරුද්ධව එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවට විරුද්ධව පොලිසියට විරුද්ධව කතා කරනවත් නැත්නම් ක්‍රියාකාරකම් යෙදෙනවත් අපිට මේ වෙලාව නැහැ ඊට අමතරව ඒගොල්ල හැම වෙලාවෙම කිව්වේ ත්‍රිවිධ හමුදාව අපේ ආරක්ෂාවට ඉන්න ඕන කියලා. විශේෂයෙන් මම කියන්න කැමති මේ ප්‍රදේශ විශාල පල්ලි සංඛ්‍යාවක් තියෙනවා, ක්‍රිස්තියානි පල්ලි සංඛ්‍යාවක් තියෙනවා, විශාල කෝවිල් සංඛ්‍යාවක් තියෙනවා, හින්දු ආගමට අයිති විශාල මුස්ලිම් පල්ලි සංඛ්‍යාවක් තියෙනවා. මම නිවැරදි මම කිව්වොත් පන්සල් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් පාසල් 484ක් තියෙනවා මේ ප්‍රදේශයේ. ඒගොල්ල හැමදාම මොනහරි දෙයක් තියෙනවා නම් ඒගොල්ලන් විශේෂ අවස්ථාවක් තියෙනවා නම් හැම වෙලාවෙම කතා කරලා අපෙන් ආරක්ෂාව ඉල්ලනවා. ඒ වගේ තත්ත්වයකට මේ වෙනකොට ඒ ප්‍රදේශයේ පත් වෙලා තියෙනවා. හොඳයි. ජනතාවට හමුදාව විශ්වාසයි සහ හමුදාවත් එක්ක ඔවුන්ගේ තියෙන බොහොම හිතයිශී භාවයේ මිත්‍රශීලී භාවයේ එදත් එහෙමයි අදත් එහෙමයි මානුෂීය මෙහෙයුමේ සිට අද දක්වා වුණු හැම තැනකදීම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න රට රකින්න ජාතිය විදිහට යුද හමුදාව ඇතුළු සමස්ත ත්‍රිවිධ හමුදාවම දැවන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. සමහර තැන්වලදී විතරක් පටු දේශපාලඥයින් විසින් මතු කරන කාරණා මිනිස්සු අවුස්සනවා මිසක අන් හැම තැනකදීම ජනතාව ඉල්ලන්නේ හමුදාව ළඟ සිටිනවා නම් ඒක වඩාත් සුරක්ෂිතයි කියන කාරණේ. අපි තවදුරටත් කතා කරමු. අපි අද විශේෂයෙන් කතා කරන්න විල්පත්තු යලි වගා කිරීම එමත් නැත්නම් තුරුලිය වෙනුවෙන් අපි යුද හමුදාව දියත් කරන ව්‍යාපෘතිය පිළිබඳ කපල විනාශ කරපු විල්පත්තුව යුද හමුදාව මහන්සි වෙලා ආපහු වවනවා. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. විල්පත්තු වනවගාව තුරුලිය වෙනුවෙන් අපි ව්‍යාපෘතිය වෙනුවෙන් අද දවසේදී 542 බලසේනාධිපති කර්නල් රවි හේරත් සමගින් අපි කතා කරමින් සිටින්නේ. මෙච්චර වෙලා කතා කළේ මේ ව්‍යාපෘති අවශ්‍යතාවය, කොහොමද දැන් තියෙන ප්‍රගතිය, මොන මොන දේවල්ද සිද්ධ වෙලා තියෙන්නේ, කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ, ප්‍රදේශය ඇත්තට වන විනාශයක් සිද්ධ වෙලා තියෙනවද, ලංකාවේ එදා තිබුණු වන ගහනේ සිට අද දක්වා වන ගහනේ අඩු වුණේ කොහොමද, ජනගහනයත් එක්ක වෙනස් වුණේ කොහොමද කියන දේවල් ටික අපි මේ මුල් අඩහෝරාව තුළදී කතා කළා. දැන් කතා කරන්නේ ඔබට. ඒ තමයි මේ ව්‍යාපෘතිය තනියෙන් හමුදාවට විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔබේ දායකත්වය, ඔබේ සහයෝගය අවශ්‍ය කරනවා මේ දැවැන්ත ක්‍රියාවලිය වෙනුවෙන්. සාමාන්‍යයෙන් වගා කරන්න එක අක්කරයකට කොයිතරම් ජල ප්‍රමාණයක් යනවද, ඒ ජලය සපයා ගැනීම සඳහා ජනතාවගෙන් අපි උදව්වක් ඉල්ලනවා නම් කොහොමද කරන්නේ, මේ සඳහා යම් ආකාරයේ අරමුදලක් තියෙනවද, මේ ටික පැහැදිලි කරොත්. මම අක්කර භාගයකට අපි ගණනය කිරීමක් සිදු කරලා තියෙනවා. අක්කර භාගයකට අපිට පැල 105ක වගේ ප්‍රමාණයක් හදන්න පුළුවන්. එතකොට ඒ 105ක ඔව් මේකේ ලීඩ් මේ තිරේ දිස් වෙනවා එක. අක්කර භාගයේ පැල 105ක් හදන්න පුළුවන්. ඒ අක්කර භාගයකට අපිට අවශ්‍ය වෙනවා ලීටර් 1000 2000 ජල ටැංකි එකක්. ඊට අමතරව අඟල් 4න් 3 අඟල් 3 කාලේ කෘෂිකාර්මික රබර් බට මීටර් 60ක්. අඩි 10ක් උස ජල ටැංකි රඳන අට්ටාලයක්. ඊට අමතරව කිලෝ 25ක කටුකම්බි රෝල් 5ක්. කොන්ක්‍රීට් කණු 60ක්. කොම්පෝස්ට් පොහොර කිලෝ 225ක්. ලීටර් 7ක් හෝ 5 මැටි කලර් 210ක්. මේ වර්ග ඔක්කොම මොකටද කියලා සමහරට මේක බලන් ඉන්න කට්ටිය හිතන්න පුළුවන්. අපි ඇත්තටම අදහස් කරගෙන ඉන්නවා. නැත්නම් අපි මේ ව්‍යාපෘතියට අනුයුක්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉංග්‍රීසියෙන් කියනවනේ ඒක වෝටර් ඩ්‍රිපින් සිස්ටම් එකක් කියලා එකක් තියෙනවා මේ වගේ වනභාගාව ව්‍යාපෘති කරනකොට.
ඒ වෝටර් ඩ්‍රිපින් සිස්ටම් එක හදාගන්න අවශ්‍ය කරන මූලික දේවල් තමයි අපි ඒ තිරේ දිස්සුනේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම අක්කර භාගයකට වගේ ජල රඳවණයක් හදලා ඒක වඩාම හොඳයි අපිට කොන්ක්‍රීට් වලින් නැතුව යකඩ ජල රඳවණයක් හදන්න පුළුවන් නම්. මොකද මේක වනවගා ව්‍යාපෘතියක් කරන හින්දා ස්ථිර ගොඩනැගිලි හෝ කොන්ක්‍රීට් ඉදිරි කිරීමට උචිත නොවන හින්දා ඒ ජල රඳවණයට වතුර බවුසර් මාර්ගයෙන් යවන්න ඇතුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නල ලිඳක් මාර්ගයෙන් අපිට වතුර ලබා ගන්නත් පුළුවන්. එතකොට නල ලිඳක්කට අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපදනවත් අපිට ලබා ගන්න අවශ්‍යයි. ඊට අමතරව මේ ජල රඳවන නිර්මාණය කිරීම සඳහාත් මුල්‍ය ප්‍රතිපාදන හෝ ද්‍රව්‍යමය ආධාර අවශ්‍යයි. ඊට අමතරව මේ ඩ්‍රිපින් සිස්ටම් එක දානකොට එහෙම නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක කියලා කියනවා මේකට අවශ්‍ය කරන බිඳු ජල ව්‍යාපෘතියක් තමයි කියනවනම් ඒකට අවශ්‍ය කරන බට PV මේ එකට වෙනම තියෙනවා PVC බට වර්ගයක්. ඊට අමතරව අපිට එස්ලෝන් නැත්නම් PVC ප්ලාස්ටික් බටත් මේකට යොදව ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන්නේ අඟලේ අඟල් භාගේ ඊට අමතරව බට වර්ග ඒ වගේ දේවල් වලින් ද්‍රව්‍යමය මැෂින් ආධාර කරන්න පුළුවන්. ඊට අමතරව මම කිව්වා අපිට තියෙන අභියෝගය වැටවල් සකස් කිරීම සඳහා මේ භූමි ප්‍රදේශ ආරක්ෂක කිරීම සඳහා වැටවල් සකස් කිරීමට කටුකම්බි රෝල් ඊට අමතරව කොන්ක්‍රීට් කණු සිමෙන්ති වර්ග වගේ ද්‍රව්‍ය වලින් ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් අපිට පුළුවන් මේ සඳහාම වෙන් වූ ගිනුමක් ආරම්භ කරලා තියෙනවා 54 වන සේනාංකේ. ඒ ගිනුමටත් ඒගොල්ලන්ට මුල්‍යමය වශයෙන් උනුත් ආධාර කරන්න පුළුවන්. හොඳයි. මේ විදිහට තමයි ඔබට මේ පින ඇති කර්තව්‍යයට එකතු වෙන්න පුළුවන් විදිහ මේ තිරේ දිස් වෙනවා. මහජන බැංකුවේ මන්නාරම ශාඛාවේ තුරුලිය වෙනුවෙන් අපි අරමුදල දියත් වෙනවා. ඊට අදාළව ඔබට පුළුවන් මුදල් තැන්පත් කරන්න මේ තියෙන ගිණුම් අංකය මේ හරහා හමුදාවට උදව්වක් වෙන්න, හමුදාවට මේ කියන කර්තව්‍යයන් හරහා සාර්ථකව මේ ව්‍යාපෘතිය දියත් කරන්න ඔබේ ශක්තියත් අවශ්‍යයි. ඒ නිසා එක වචනයක් හරි විල්පත්තුවට එරෙහිව කතා කරපු කෙනෙක් නම් ඔන්න දැන් අවස්ථාව තියෙනවා තමුන්ටම කියලා විල්පත්තුව ආපහු වගා කරන්න, හමුදාවට උදව් කරන්න. බොහෝ තැන්වල අරගල කරන්න ඇති සමාජ මාධ්‍ය තුළ, ෆේස්බුක් ඇතුලේ වෙන වෙන තැන්වල බොහෝ විදිහට අරගල කරන්නට ඇති. ඒ අරගල කරපු හැමෝටම එකතු වෙන්න පුළුවන් දැන් එකතු වෙලා අපි අර තිරේ පෙන්නපු ඒ ගිණුම් අංකයට හෝ එතනින් එහාට ගිහිල්ලා හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා මොන මොන දේවල් අවශ්‍ය කියන දේ ඔවුන්ගෙන් දැනගෙන මේ වෙලාවේ පුළුවන් කෑ ගහපු කතා කරපු හැමෝටම හමුදාවට උදව් කරන්න, හමුදාව මේ විල්පත්තුව ආපහු වවන නිසා. ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය මොකද අපි ඔය පැත්ත කතා කරාම විශේෂයෙන්ම මේ ඔතනින් එහාට ගියාම කාත්තංගුඩි පැත්ත ගැන, ওই සයින්ද මරුදු ගැන මේ පහුගිය කාලවකවානු ප්‍රදේශ ප්‍රසිද්ධම ප්‍රදේශ බවට පත් වෙලා තිබුණේ ওই පැත්ත. ඒ වගේම ওই කල්ලාරු පැත්ත, ඒ පැත්ත දේව ගැනත් විශේෂයෙන් කතා වුණා. මේ පැත්තේ අන්තවාදී තියනවාද, මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවාද කියලා. අැතර මේ පැත්තේ දැන් ආරක්ෂක තත්ත්වය කොහොමද, අභියෝගයක් ගැටලුවක් තියනවාද? මං හිතනවා මම මේ විදිහට ප්‍රකාශයක් කරන්න නිවැරදි කියලා. 54 වන සේනාංකය මම අයිති වෙන 54 වන සේනාංකය ස්ථානගත වෙලා තින්නේ මුළු මන්නාරම දිස්ත්‍රික්කෙම. ඒක තියෙන්නේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ. අපි 2009 මානුෂීය මෙහෙවරම ආරම්භ කරපු එක ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. විශේෂයෙන්ම 58 වන සේනාංකය, 57 වන සේනාංකය මෙතනින් තමයි ගමන් ආරම්භ කරේ. මේ ප්‍රදේශයෙන් තමයි ගමන් ආරම්භ කරේ වන්නි මානුෂීය මෙහෙයමට. ඒක අවසන් කරපු දවසේ ඉඳලා මේ වෙනකල් මන්නාරම ප්‍රදේශය ගත්තොත් ඉතාම අල්ප, ඉතාම පොඩි සිදුවීම් ප්‍රමාණයක් තමයි ආරක්ෂක තත්ත්වයට පටහැනිව සිදු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පාස්කු ඉරිදා 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් මාසෙ සිද්ධ වෙච්ච කාල සීමාව ගත්තොත් 54 වන සේනාංකයත්, 542 වන බලසේනාවත් යටතේ ඇති ප්‍රදේශවල කිසිදු විශේෂ සිදුවීමක් වාර්තා වුණේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ගොඩක් වෙලාවට ආරක්ෂක හමුදාවන්වට ලැබි. හේතුව තමයි වර්ෂ 10ක නැත්නම් දශකයක විතර කාල සීමාවක්. කාල සීමාව තුළදී 54 වන සේනාංකයත්, 542 වන බලසේනාවත්, 541 වන බලසේනාවත්, 543 වන බලසේනාවත් මූලික කරගෙන මේ විවිධ වූ ජන කොටස් ජීවත් වෙන මේ ප්‍රදේශයේ සංවිධානය ඇති කිරීම සඳහා ලොකු කාර්යාවයක යෙදුණා. ඕනම විශේෂ අවස්ථාවක අපි කියන්න පුළුවන් සිංහල අවුරුදු අවස්ථාව, නැත්නම් තයි පොංගල් දවසට, එහෙම නැත්නම් මේ ක්‍රිස්මස් දවසට,
ඒවගේ හැම දවසන අපි මේ ජන කොට්ටාශ එකතු කරගෙන මොනහරි වැඩසටහනක් දියත් කරා. ප්‍රදේශයේ පාසල් ළමුන්ට විවිධ වූ ද්‍රව්‍යමය ආධාර දුන්නා. ඒ තුළින් ඉතා විශාල සංහිඳියාවක් ඔවුන් අතරත් ඇති වුණා. ආරක්ෂක හමුදා එක්කත් ඇති වෙලා තිබ්බා. එතකොට මේ ප්‍රදේශයේ විශාල වශයෙන් ආරක්ෂක වත්මන් ආරක්ෂක තත්ත්වයට විරුද්ධව යන කිසිම දෙයක් මේ වෙනකල් වෙලා නැහැ. දැනට ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ගැන කිව්වොත් ඇත්තටම 95% විතර හොඳ ආරක්ෂක තත්ත්වයක් මේ වෙනකොට මේ ප්‍රදේශයේ තියෙනවා. අර සමහර තැන්වලදී අපි දැක්කන මුස්ලිම් ජනතාව බෙදලා වෙන් කරන්න හැදුවා මේ සියලු දෙනා මන්තවාදීන් ත්‍රස්තවාදීන් කියන එක බොහොම වැරදි කතාවක්. ඇත්තටම අර නැගෙනහිර පැත්තේ සිද්ධ වෙච්ච මෙහෙයුම් වලදී මුස්ලිම් ජනතාව තමයි මූලිකවම සහයෝගය ලබා දීලා තිබුණේ ආරක්ෂක අංශවලට. ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ සහයෝගය කොහොමද උපතුමන්ලට? ඔබේ ගෙනහර දැක්වපු අදහසට මම 100% එකඟයි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව වැඩිහරක් ඉන්නේ මුස්ලිම් ජනතාව මගේ බල ප්‍රදේශයේ. කිසිම අවස්ථාවක අපිට විරුද්ධව වචනයක්වත් කතා කරේ නැහැ. අපි ගිහිල්ලා මොන හරි දෙයක් අහුවා නම් මේ දේ අපිට පරීක්ෂා කරන්න ඕන කියලා කිව්වා නම් මේ ප්‍රදේශයේ ජීවත් වෙනට පිටින් කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් කියන්න කියලා කිව්වා නම් හැම වෙලාවෙම අපිට ගොඩක් උදව් කරා. විශේෂයෙන්ම බුද්ධි තොරතුරු මාර්ගයෙන් ඊට අමතර ප්‍රදේශයේ ඇති වෙලා තියෙන මොනවා හරි සංසිද්ධියක් තිබ්බනම් ඒ සම්බන්ධව මූලිකව අපිව දැනුවත් කරා විශේෂයෙන්ම පොලිසිය සහ අපිට. එතකොට මේ මුස්ලිම් ජනතාව මම කවදාකවත් කියන්නේ සෑම මුස්ලිම් ජාතිකයකම ඉස්ලාම් භක්තිකයකම අන්තවාදී එහෙම නැත්නම් ත්‍රස්තවාදී කියලා නෑ. ඒගොල්ලොත් මේ ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ, ශ්‍රී ලාංකික ජනතාව, අපේම ජන කොටසක්, අපේම සහෝදරයෝ. ඒගොල්ලෝ හැමෝම ත්‍රස්තවාදීව නෙවෙයි කියන එක මගේත් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රී ලංකා යුද හමුදාවෙත් අදහස ඒක තමයි කියන එක මට ඔබට කියන්න පුළුවන්. හොඳයි. අවසාන වශයෙන් අපි ආවොත් අපව මේ විල්පත්තු වනම ගා ව්‍යාපෘතිය හා සම්බන්ධයෙන් මේ තුරුලිය වෙනුවෙන් අපි ව්‍යාපෘතිය විල්පත්තුවෙන් විතරක් නතර කරනවද ලංකාවේ නැත්තම් තවත් හඳුනාගත්ත වනම ගා ව්‍යාපෘතින් එක්ක ඒකාබද්ධ වෙනවද? මං හිතන්නේ අපි මේක වෙනත් ව්‍යාපෘතින් එක්ක ඒකාබද්ධ වෙනවා නම් තමයි වඩාම හොඳ. මම මේකට කියන්න කැමති මෙන්න මේ වගේ දෙයක්. තුරුලිය කියන්නේ ගස්වැල්. ගස්වැල් මිනිසාටත් මේ භූමියේ ජීවත් වෙන සෑම සතෙකුටත් සිවපාකටමත් අත්‍යවශ්‍යයි. හේතුව අපි ඔක්කොගේම ජීවනාලිය ඇත්තටම ගස්වැල්. හේතුව තමයි ජලය සහ ඔක්සිජන් අපිට ලබා දෙන්නේ මේ ගස්වැල් තුළින්. එතකොට මං ඉස්සෙල්ලා ගෙනහර දක්වපු දත්තයන් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අවුරුදු 137ක කාල සීමාව තුළදී 65%කින් වනගණත්තේ රටේම නැති වෙලා තියෙන. ඒකට විවිධ කාරණා තිබ්බා කියලා අපි කතා කරා. එතකොට අපි බැලුවොත් අපි මේක විල්පත්තුවට කේන්ද්‍ර කරගෙන තියෙන්නේ විල්පත්තුව වන විනාශය කවුරුත් දකින්න දෙයක් නිසා. නමුත් මුළු ලංකාවම ගත්තොත් මේ වගේම වන විනාශයක් අනිත් පැතිවලත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මං හිතනවා අපේ රටේ සියලුම පුරවැසියන්ගේ යුතුකමක් තියෙනවා එක පැලයක් හෝ තමන්ගේ ජීවිත කාලය තුළදී පැල කරන්න, පැල කරලා ඉදිරි අනාගත පරපුරට අපි විඳපු, අපි ලබපු ඒ ආරක්ෂාව, ඒ ද්‍රව්‍යමය ආධාරය අපේ අනාගත පරපුරටත් ලබා දෙන්න. හොඳයි. විල්පත්තු වනවගා ව්‍යාපෘතියේ අවසානය වෙනකොට, ඒක ඉවර වෙනකොට සෑහෙන්න ප්‍රමාණයක් විල්පත්තුට වෙච්ච විනාශය අවම කරන්න පුළුවන් වේවිද? මං හිතනවා දැනට ප්‍රදේශයේ පවතින ජනාවාස වලට එහෙමම තියෙන ඇරලා අතහැරලා දාලා තියෙන අර අපි කිව්වා වගේ බිම් කොටස් තෝරාගෙන මේ වනවගා නැවත වනවගා ව්‍යාපෘතිය දියත් කරොත් අපිට මේක අවම කරගන්න පුළුවන්. තව දුරටත් මේක වර්ධනය වීම අවම කරගන්නත් පුළුවන්. නැවත වනය නැති වෙච්ච ප්‍රමාණයෙන් 30% විතර ප්‍රමාණයක් අපිට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වේ කියලා. ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. අවුරුදු 5කට විතර පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේක හරියටම කොයි තත්ත්වයට එනවාද කියලා. හොඳයි. මේ වෙලාවේදී සහයෝගය දුන්නු පාර්ශ්වයන්ට ස්තුති කරන්න ඉඩකඩ ලබා දී යුතුයි ඔබතුමන්ට. මොකද හමුදාපතිවරයාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වාම බොහොම දැවැන්ත කාර්යභාරයක් මෙතනදී සිද්ධ කරනවා. ඒ වගේම ප්‍රදේශයේ ඉන්න ආයතන හෝ වේවා, රට පුරා විසිරී සිටින පිරිස හෝ වේවා, මේ සියලු දෙනාම මේකට දායක වෙනවා. ඔබතුමන්ලට සහයෝගය දෙන අය වෙනුවෙන් ස්තුති කළොත් මේ වෙලාවේදී ගොඩක් වෙලාවට මම කැමතියි අපිත් එක්ක මූලිකව මේ වැඩසටහනට සහභාගී වෙච්ච වත්මන් යුද හමුදාපතිතුමන්ට ඔහුගේ සංකල්පයක් මේ. ඊට පස්සේ වන්නේ ආරක්ෂක සේනා ආඥාපතිට, වත්මන් ආඥාපතිට සහ හිටපු ආඥාපතිට මේ ජෙනරාල් කුමුදු පෙරරට, ඊට අමතරව 54 සේනාංකයේ සේනාංකාධිපතිට,
හිටපු සේනාංකාධිපතිට මේ ජෙනරාල් සෙනරත් බණ්ඩාරට සහ වත්මන් සේනාංකාධිපතිට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න. ඊට අමතරව අපිට මේ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ලංකාවාසී ගොඩක් කට්ටිය විශාල සංඛ්‍යාවක් අපිට සහයෝගය ලබා දුන්නා. විශේෂම ගත්තොත් නාත්තණ්ඩිය ධම්මිස්සර පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් ළමු, බදුල්ල විශාකා විද්‍යාලයේ ළමුන් සහ ආචාර්ය මණ්ඩලය, කොළඹ විශාකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ළමුන්, ඊට පස්සේ ග්‍රීන් ස්ටුඩියෝස් ලංකා කියන ඔටාරා ගුණවර්ධන මැතිණියගේ ආයතනය, ඊට පස්සේ යූත් ඔෆ් හෝප් කියලා නාත්තණ්ඩියේ තියෙන තරුණ අයලෝගේ සංවිධානය, ඒගොල්ලෝ ඒ වගේ මන් නොකී ගොඩක් කට්ටිය ඉන්නවා මේකට සම්බන්ධ වෙලා කට්ටිය. ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් අපිත් එක්ක මේකට අත්ල් මැදගත්තට. හොඳයි, අපි කතාබහ ඉවර කරන්න අපි ආපහුවතාවක් මතක් කරොත් මොන මොන දේවල්ද ඔබතුමන්ට අවශ්‍ය සහ ඔබතුමන්ලව සම්බන්ධ කරගත යුත්තේ කොයි වන ආකාරයේ මාධ්‍යයක් ඔස්සේද කියලා. හොඳයි, අපිට අත්‍යවශ්‍යම දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම අර බිංදු ජල ව්‍යාපෘතියට අවශ්‍ය කරන ද්‍රව්‍යම භාණ්ඩ, ඊට අමතරව වැටවල් සකස් කිරීම සඳහා අවශ්‍ය වෙන මං ඉස්සලා කිව්ව භාණ්ඩ. ඊට අමතරව මට එකක් දෙයක් ඉස්සලා කියන්න අමතක වුණා, ඒකේ තිබ්බා කල වගේක් දාලා. ඒ කලවල අවශ්‍යතාවය මං පැහැදිලි කරොත් කල තියෙන්නේ පැලයක් ඉඳවනකොට මේ වගේ ප්‍රදේශයක පැලේ දෙපැත්තේ කල දෙකක් දාලා වතුර දාලා තියන්න කියලා කියනවා. ඒක පරන්නම්ම ඈත අතීතයේදීලා උපයෝගී කරගත්ත ක්‍රමවේදයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පැලේ අවට දියසීරාව රඳව ගන්න. කල දෙකක් දාන්නේ හේතුව තමයි මේ ප්‍රදේශයේ ඉතා අධික හුලං සහිත ප්‍රදේශයක්. එක කලයක් දැම්මත් පොළොව යට මුල් අදින්නේ එක පැත්තකට. එතකොට ගහ උස වෙනකොට ගහ කඩා වැටෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකෙන් තමයි දෙපැත්තෙන් කල දෙයක් දාන්නේ. ඒකත් අපි මේකට එකතු කරන්න ඕන අවශ්‍ය වෙන ද්‍රව්‍ය වලට. ඊට අමතරව මේ සඳහා වැඩි වශයෙන් විස්තර ලබා ගන්න ඕන නම් මම කැමති මෙන්න මේ දුරකථන අංක ටික ලබා දෙන්න. ඔබටත් පුළුවන් අතර මේ සහයෝගය ලබා දෙන්න අපිට දකින්නත් පුළුවන් තිරේ තියෙනවා මගේ දුරකට අංකය 076-690-7140. ඊට අමතරව ලුතිනන් කර්නල් රුවන් මුනිපරගේ දුරකථන අංකය 076-690-7221, ලුතිනන් කර්නල් චමින්ද ආරච්චිගේ 076-690-7273, ලුතිනන් කර්නල් භාතිය ජයවීර 076-690-7274, ඊට අමතරව මේජර් චමිත් ලේකම්ගේ 077-232-2-15 කියන දුරකථන අංකවලට කතා කරලා මේ දුර වැඩි දුර විස්තර ලබා ගන්න පුළුවන්. හොඳයි, මේ දුරකථන අංක තියෙනවා. ඒ වගේම අවශ්‍ය කරන දේවල් මොනවද කියන දේ බොහොම පැහැදිලිව කිව්වා. ඒ වගේම ගිණුම් අංකයක් තිබෙනවා මන්නාරම මහජන බැංකු ශාඛාවේ. ඒට අදාළ ගිණුම් අංකය හරහා ඔබට පුළුවන් මුදල් තැන්පත් කරන්න. අපිට පුළුවන් නම් ආපහුවතාවක් ගිණුම් අංකය ප්‍රදර්ශනය කරන්න වඩාත් වටිනවා. මොකද මේ කියන ගිණුම් අංකය හරහා ඔබට පුළුවන් නම් පුංචි හරි දායකත්වයක් ලබා දෙන්නට. මේක කරන්නේ රට වෙනුවෙන් නැතු හමුදාවේ පෞද්ගලික කාර්යයක්වත් මේ කිසිදු දෙයක් නෙවෙයි. ඒ නිසා මේක කරන්නේ සම්පූර්ණයෙන්ම හමුදාව, මේ රටේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ කාර්යාවයට ඔබ සහයෝගය දක්වන්න මේ ඔබ දකින්න තිරේ හේ කියන ගිණුම් අංකය මහජන බැංකුවේ මන්නාරම ශාඛාවේ තුරුලිය වෙනුවෙන් අපි අරමුදලට පුළුවන් ඔන්න විල්පත්තුව වෙනුවෙන් කතා කරපු, විල්පත්තුව වෙනුවෙන් හඬ නගපු, විරුද්ධ වුණු, පෙත්සම් අත්සම් කරපු, දේශපාලනඥයන් විවේචනය කරපු, දේශපාලනඥයන් නැගී සිටපු හැමෝටම පුළුවන් දැන් මේ වැඩේට අත දෙන්න. අවසාන වශයෙන් සහයෝගය දුන් හැමෝටම ස්තුති කළොත්. ඔව්, ඒ වගේම මම ඉල්ලීමකුත් කරන්න කැමතියි. මම කැමතියි විශේෂයෙන්ම ලංකා පුරා විසිරී තියෙන පාසල්වල පාසල් ළමුන්ගේ අධ්‍යාපන චාරිකාව මේ ප්‍රදේශයට කරලා වර්ෂයක් පාසා ඒගොල්ලන්ට මේ සඳහා අවබෝධයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ පාසල් දුවදරුවන්ගේ. ඊට අමතරව මම කැමතියි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා වෙනුවෙන්, වත්මන් යුද හමුදාපතිතුමත්, වන්‍ය ආරක්ෂක සේනා ආචාර්යපතිතුමත්, 54 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමත් වෙනේ මගේ ගෞරව ස්තුතිය පුද කරන්න. කපපු වෙල්පත්තුව අපහු වැවෙනවා. ඒ වැවෙන්න පුළුවන් උපරිම මහන්සිය දරන්නේ රට රකින්න ජාතිය යුද හමුදාව. ඒ නිසාම තමයි අද දවසේදී අපි ඔවුන් වෙනුවෙන් මේ කතාබහ වෙන් කළේ. දැන් ඔබේ සහයෝගය දෙන වෙලාව, මේ අයට උදව් කරන්නේ වගේම එතුමන් පැහැදිලි කරපු කාරණේ
දරුවෝ එක්කන් යන්න පුළුවන් නම් තමන්ගේ විනෝදචාරිකාව මේ පැත්ත බලන්න. එතකොට තේරෙයි වනවගාව කියන දේ කොච්චරනම් අපූර්වද, කොච්චරනම් මහන්සි වෙනවද හමුදාව සහ ඒක රටේ අනාගතය වෙනුවෙන් මේ වනවගාව සහ වනයේ සුරක්ෂිත කිරීමද කියන දේ කොයිතරම්නම් අවශ්‍යද කියන දේ දරුවන්ටත් අවබෝධ වේවි. අපි අද කතා කළේ 542 බලසේනාධිපති කර්නල් රවි හේරත් සමගින් යන තුරුලිය වෙනුවෙන් අපි යුද හමුදාව දියත් කරන ව්‍යාපෘතිය පිළිබඳයි. අද ඔබව දැනුවත් කළේ ආයෙත් ඉල්ලන්නේ ඔබේ සහයෝගය තමයි දැන් අවශ්‍ය. ඔවුන්ට මේක තවදුරටත් ශක්තිමත්ව දියත් කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන් සහ අපි ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපෘතිය 100%ක් සාර්ථක වෙන්න. මොකද මේක රට වෙනුවෙන් කරන ව්‍යාපෘතියක්. අදට අයිබන් සුබ දවසක් තුලින් අපි සමු ගන්නවා. එළබෙන සඳුදා යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සෝදායක සත්‍යන්තයක්. අයිබන්.